මුලින්ම අපි කතා කරන මේ වීඩියෝ එකේදී එක්තරා පුද්ගලයෙක් දැනට අතෑරලා දාපු කාන්තාවන්ට ළමයි හම්බ වෙනකොට ඔවුන් රඳවලා තිබුණ රෝහලක් පරීක්ෂා කරලා බලන්න කියලා රාත්‍රී කාලයේ ගිහින් තිබුණා. තනියම ඔහු මේ ගමන ගිහිල්ලා රෝහලේ තැන් තැන් පරීක්ෂා කරලා බලනකොට ඔහුට අද්භූත ශබ්ද එහෙම ඇහෙනවා අපිට ඔහුගේ කැමරාවේ පටිගත වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඇයි? හැබැයි අන්තිමේට ඔහුට ඇහුණ මේ ශබ්ද ඔහුට හිතකර විදිහට අවසන් වුණේ නැහැ කියලා තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට මේ පුද්ගලයා කාමරයෙන් කාමරය ගවේෂණය කරන ගමන් ගිහින් අන්තිමේට මේ රෝහලේ සත්කම් කරන කාමරය ඇතුළට ගියාට පස්සේ ඔහුගේ කැමරාවේ ගොඩක් අද්භූත දෙයක් සටහන් වෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට මේ සත්කම් කාමරයේ වීදුරු දොරකින් කවුදෝ අද්භූත ඡායාවක් ඔළුව දාලා බලනවා තමයි මේ කැමරාවේ සටහන් වෙලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. හසර් උන්ස ඒ වගේම ඊට ටික වේලාවකට පස්සේ මේ සත්කම් කාමරයේ තියෙන තවත් සමහර උපකරණ ඉබේම චලනය වෙන්න පටන් ගන්නවා හිමත් ඔහු කැමරාවේ පටිගත කරගන්න සමත් වුණා. මේ හේතුව නිසා නම් තනියම ඉන්න මේ පුද්ගලයා හොඳටම කලබල වෙලා එහෙ මෙහෙ ඇවිදින ගමන් ඉන්නකොට ඒ අවස්ථාවේ ඔහු දැක්කෙන තත් මොහු පටිගත කරනකොට ජනේලයෙන් තවත් අද්භූත ඡායාවක් ඔළුව දාගෙන ඉන්නවා අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ සිදුවීම ඔහු පස්සේ තමා පටිගත වුණ වීඩියෝ පරීක්ෂා කරනකොට දැකලා තිබුණේ. ඒ කොහොම වුණත් මේ පුද්ගලයා තව තව මේ රෝහල පුරාවටම එක එක කාමර පරීක්ෂා කරන ගමන් ඇවිදිනකොට තවත් අද්භූත ශබ්ද විශාල සංඛ්‍යාවක් ඔහුට ඇහෙන්න පටන් ගත්ත නිසා තව දුරටත් මට මෙතන ඉන්න අවශ්‍ය නැහැ කියලා ඔහු මේ අතෑරලා දාපු රෝහලින් පිටත් වෙලා ගිහින් තියෙනවා. හැබැයි එහෙම පිටත් වෙලා යනකොටත් ඔහු ඒ වෙනකන් පාවිච්චි කරපු ටෝච් එක එකපාරටම ටික වේලාවකට ක්‍රියාවිරහිත වෙලා ගියපු නිසා හොඳටම කලබලයට පත් වුණ මොහු අන්තිමේට දුවලා තමා මේ ස්ථානයෙන් එළියට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ හින්දා තමා මේක කැමරාවක පටිගත වුණ ගොඩක්ම අද්භූත වීඩියෝවක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කතා කරන මේ වීඩියෝවේ මිනිස්සු කිහිප විදිහකටම පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙන ගොඩක් අද්භූත වීඩියෝවක් බවට පත් වෙනවා. YouTube එකේ ටික කාලයකට කලින් පළ කරලා තිබුණ මේ අද්භූත වීඩියෝවේ සිද්ධ වෙන දේ මුලින්ම අපි පැහැදිලි කළොත් එක්තරා කාමරයක් ඇතුලේ තරුණියක් මේසයක් ළඟට වෙලා ඉඳගෙන පාඩම් කරනවා වගේ ඉන්නවා තමයි අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ අවස්ථාව පටිගත කරන තවත් පුද්ගලයෙක් දොර විවෘත කරගෙන ඇතුළට එනකොට තමයි ඇයට පැත්තකින් ගොඩක් අද්භූත විදිහට තවත් කවුදෝ හිටගෙන ඉන්නවා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ අවස්ථාවේ කලබල වෙන මේ පුද්ගලයා එතනින් පිට වෙලා ගිහිල්ලා ආපහු දෙවනි වතාවට මේ කාමරය ඇතුළ බලනකොට කාමරයේ කිසිම කෙනෙක් නැතුව සම්පූර්ණ හිස් කාමරයක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ හේතුව නිසා අපිට මේ වීඩියෝව සම්බන්ධයෙන් තේරුම් දෙකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ එක පැහැදිලි කිරීමකදී මේ කතා කරන වීඩියෝව පටිගත කරන පුද්ගලයා අර මේසයේ පාඩම් කරන ගමන් ඉන්න තරුණියගේ පියා බවට පත්වෙනවා කියලා වාර්තා වෙනවා. එහෙම ඔහු පටිගත කිරීමක් කරනකොට තමා අර අද්භූත දේ කවුරු වුණත් කාමරය ඇතුලේ ඉන්නවා අපිට කැමරාවේ පටිගත වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ වීඩියෝව සම්බන්ධයෙන් තියෙන දෙවනි පැහැදිලි කිරීමේදී ඇත්තටම මේ වීඩියෝව පටිගත කරන පුද්ගලයා අතෑරලා දාපු ගොඩනැගිල්ලක් තමා පරීක්ෂා කරලා බලන්න ගිහින් තිබුණේ. ඒ ගොඩනැගිල්ලේ තියෙන කාමරයක් ඇතුළ ඔහු පරීක්ෂා කරනකොට තමයි ඔහුට මේ අද්භූත තරුණියන් දෙන්නෙක්ම ඒ කාමරය ඇතුලේ ඉන්නව බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම වුණත් ඔහුට මේ Taman දැකපු දේ නිසා කලබල වෙලා එළියට ඇවිල්ලා ආපහු දෙවනි වතාවට මේ ස්ථානය පරීක්ෂා කරනකොට මෙතන කිසිම දෙයක් තියෙනව ඔහුට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති නිසා
මෙතන සිද්ධ වෙන දේ ඇත්තටම ගොඩක් අද්භූතයි කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒ නිසා කලින් අපි කතා කරපු සිදුවීම් දෙකෙන් මොකක් මෙතන සිද්ධ වුණත් ඇත්තටම මේක කාටවත් පැහැදිලි කරගන්න අපහසු වීඩියෝවක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන මේ අද්භූත වීඩියෝව එක්තරා පුද්ගලයෙක් දහවල් කාලයේදී පටිගත කරගෙන TikTok සමාජ ජාලයට මුදා හැරපු වීඩියෝවක් බවට පත් වෙනවා. ඒ විදිහට මේ වීඩියෝ එකේදී අපිට මුලින්ම සුනකයෙක් පාරේ ඇවිදගෙන යනවා තමා බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ ඇවිදගෙන යන සුනකය දිහා හොඳින් බලන කෙනෙක්ට මේ සුනකයාව කරට පටියක් දාලා බැඳලා තියනවා කියලා වගේම ඒ සුනකයාව බැඳලා තියෙන පටිය අහසේ පාවෙන ගමන් ඉදිරියට යනවා හැමත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් මේ සුනකයව ඇහැට පේන්නේ නැති කවුරු හරි අදුෂ්‍රමාන පුද්ගලයෙක් පටියෙන් අල්ලගෙන ඇවිද්දවනවා වගේ තමා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ හේතුව නිසා සුනකයා තමන්ව කෙනෙක් ඇත්තටම අල්ලගෙන ඇවිද්දවනවා කියලා හිතාගෙන හිමීට ඇවිදගෙන යනවා අපිට බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ වීඩියෝවේ ගොඩක් අද්භූත දෙයක් පෙන්වන නිසා අන්තර්ජාලය පුරාම හිතා ගන්න බැරි තරම් මේ වීඩියෝව ප්‍රසිද්ධ වුණේ එක සිදු වුණා. ඊට පස්සේ මේ වීඩියෝව ගැන වැඩිදුර තොරතුරු හොයලා බලපු තවත් සමහර මිනිස්සුන්ට කාලයකට කලින් මේ සුනකයාව මේ මාර්ගයේම ඇවිද්දවපු පුද්ගලයා මේ ටික කාලයකට කලින් අවසන් ගමන් ගිහින් තියනවා කියලා තමා ඔවුන්ට හොයාගන්න පුළුවන් වුනේ. අන්න ඒ හින්දා ගොඩක් මිනිස්සු මේ සුනකයාව තාමත් ඒ පුද්ගලයා අද්භූත විදිහට ඇවිද්දවනවා වෙන්න පුළුවන් කියලා තමා අනුමාන කරන්නේ. ඒ ඇර ඇත්තටම අපිට උනත් මේ සුනකයාගේ කරපටිය කොහොමද අහසේ පාවෙන්නේ කියලා පැහැදිලි කරගන්න පුළුවන් විදිහක් ඇත්තේ නැති නිසා තමා මේක ගොඩක් අද්භූත සිදුවීමක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කතා කරන මේ අද්භූත වීඩියෝව හෝටලයක නවතින්න ගියපු පුද්ගලයෙක් තමා පටිගත කරගෙන තිබුණේ. ඒ විදිහට මේ අපි කතා කරන පුද්ගලයා තමන්ගේ ඒ හෝටල් කාමරයේ ඇඳට වෙලා ඉඳගෙන ඉන්නකොට කිහිප වතාවක්ම ඔහුට මේ කාමරයට සම්බන්ධ වෙලා තියෙන බාත්รูම් එකේ දොර ඉබේම ඇරෙනවා කියලා පැහැදිලි වෙලා තියෙනවා. ඊට පස්සේ තමා ඔහු මේ ඔබ දකින විදිහට ඒ සිදුවීම කැමරාවක සටහන් කරගන්න සමත් වෙලා තිබුණේ. එහෙම මේ දොර විවෘත වෙන එකත් එකපාරටම හුලඟක් වගේ දෙයක් ඇවිල්ලා සිද්ධ වෙනවා වෙනුවට මුලින්ම ටිකක් විතරක් විවෘත වෙලා ඊට පස්සේ ඊට වඩා වේගයෙන් සම්පූර්ණ දොරම විවෘත වෙනවා තමා අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ කාමරයේ දොර තියෙන ස්ථානයට හුලඟ එන්න කිසිම විදිහක් ඇත්තේ නැති නිසා වෙන මොකක් හරි අද්භූත සිදුවීමකින් තමා මේ දොර විවෘත වෙන්නේ කියලා ඔහු අනුමාන කරලා තියෙනවා. මේ වගේ අද්භූත සිදුවීමක් සිද්ධ වෙන හෝටලයක නවතින්න සිද්ධ වුණොත් ඔබ මොකද කරන්නේ කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඊළඟට අපි කතා කරන මේ වීඩියෝව කෙටි වීඩියෝවක් බවට පත් වුණත් ගොඩක් අද්භූත දෙයක් සටහන් වෙලා තියෙන වීඩියෝවක් විදිහට අපිට මේක පෙන්වලා දෙන්න පුළුවන්. ඒ විදිහට එක්තරා නිවසක කොටසක් තමා CCTV කැමරාවක පටිගත වෙනවා අපිට මුලින්ම දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ ස්ථානය හරහා තමන්ගේ ජංගම දුරකථනය පාවිච්චි කරන ගමන් එක්තරා පුද්ගලයෙක් යනකොට ඒ ස්ථානයේ තියලා තියෙන ඇඳුම් බෑග් එකක තියෙන ඇඳුමක් එකපාරටම ඇදිලා ඉවතට යනවා තමා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඇඳුම ඒ ස්ථානයේ තියෙන අල්මාරියක් ඇතුළට තමා ඇදිලා යන එක සිදුවෙන්නේ කියලා පස්සේ මේ පුද්ගලයන් වාර්තා කරලා තිබුණා. සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් අතක් වගේ දෙයක් දාලා ඇඳුම ඇදලා ගන්නවා හැමත් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ නැති නිසා අනිවාර්යෙන්ම මේක කවුරු හරි අද්භූත බලවේගයක් තමා ඇදලා ගන්න එක සිදු කරන්නේ කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. අන්න ඒ හේතුව නිසා තමා මේ අද්භූත වීඩියෝව අපිට තවත් එක පැහැදිලි කරගන්න බැරි වීඩියෝවක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. සමහර අද්භූත දේවල් සිදුවෙන ස්ථාන රෝහල්, සොහොන් වගේ තැන් වෙනවා වෙනුවට කෞතුකාගාර වගේ ස්ථානවල උනත් වෙන්න පුළුවන් කියලා සමහර විට ඔබ දන්නේත් නැතුව ඇති. හැබැයි ඊළඟට අපි මේ කතා කරන වීඩියෝ එකේදී කෞතුකාගාරයක අද්භූත දේවල් සිද්ධ වෙනවා තමා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට මේ කෞතුකාගාරයේ හැමතැනකම සවි කරලා තිබුණ CCTV කැමරාවල පටිගත වෙලා තිබුණ මේ අපි කතා කරන අද්භූත සිදුවීම් වලදී මුලින්ම මේ කෞතුකාගාරයේ මේසයක් උඩ මිනිස්සුන්ට බලන්න කියලා තිබුණ පුරාවස්තු කිහිපයකින් එක කුරුසයක් වගේ දෙයක් කිසිම හේතුවක් නැතුව රාත්‍රී කාලයේ ඈතට විසි වෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ එකම සිදුවීම එකම විදිහට වෙනවා
කැමරා දෙකකම පටිගත වෙලා තිබුණ නිසා කාටවත් මේක බොරුවක් කියලා කියන්න පුළුවන් උනේත් නැහැ. වාර්තා වෙන විදිහට මේ සමහර විශාල කෞතුකාගාරය ඇතුලේ වැදගත් පුද්ගලයන්ගේ සිරුරු එහෙමත් ගබඩා කරලා තියෙන නිසා අන්න එහෙම අවස්ථාවක මේ අද්භූත දේ සිද්ධ වෙන්න ඇති කියලා තමයි මේ වීඩියෝව අන්තර්ජාලයට පළ කරපු මිනිස්සු අනුමාන කරලා තියෙන්නේ. මීට කලින් කවදාවත් ඔබ කෞතුකාගාරවලත් මේ වගේ අද්භූත දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ මිනිස්සු කැමරාවල සටහන් කරගන්න සමත් වුණ සැබෑම අද්භූත වීඩියෝ රාශියක් ගැන. මේ අද්භූත වීඩියෝ හැම එකක්ම අපිට පැහැදිලි කරගන්න බැරි සිදුවීම් පෙන්වන වීඩියෝ බවට පත් වෙනවා කියලා සම්පූර්ණ වීඩියෝව බැලුවට පස්සේ දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති. ඒ විදිහට මේ වීඩියෝ එක බලලා ඔබට දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණ ගැහෙමු.